ඕට්ටුවේ මිනිහෙක් වෙලා ඇයිවත් කළේ දේශපාලන පත්වීමක් වුණාට අපිට තියෙන්නේ මේ තියෙන දේ හොරකම් කරගෙන කන්න නෙවෙයි එහෙම බෑනේ කොද්ද කිලින්දියා වැඩ කරන්නේ කවුද ඔබ ඉවත් කළේ චාමර සම්පත් කියන රාජ්‍ය මාත්‍යවරේ යන්න හේතු වුණු මේ දූෂිත කණු වෙනු ඉල්මනයි ඩිපොසිට් එකක් තියෙනවා අපි කිව්වා මේක අපිට කරගෙන යන්න ඕනේ කියලා අපිට කරගෙන යන්න දුන්නේ භූවිද්‍යා හා බතල් 140යි විදේශීය සමාගමකට දෙන්න ඕනේ මෙතන 179යි ඔබ කියන්නේ මේක දුන්නේ කම වැරදි කියලා ඉන්වෙස්ට්මන්ට් එක විදේශීය වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක රටට වාසිදායක වෙන්නේ මේක නීතිය මිලියන 500කට වැඩි අවුරුද්දකට හොයන්න පුළුවන් ඔබේ වෙන කම්පැනික් මේක එතකොට දාන තමයි මේ හදන්නේ අවුරුදු දෙකක් තිස්සේ නේ මම වහින් කරන්න උත්සාහ කරේ කවුද උත්සාහ කළේ කවුද උත්සාහ කරේ ඉලුකේ අපේම දේශපාලඥයෝ අපේම නිලධාරීලව දූෂිත නම් කවුද දූෂිතය මම අවසානයේට කිව්වා දිවෙන්දි සංස්ථාවට එපා භාණ්ඩාගාරයට උඹට කතා කරලා දෙන්න බලපෑම් කළා කටේ ඔස්ට්‍රේලියාව එක්කගෙන ගිහිල්ලා තියෙනවා නම කියනකොට බය නැද්ද නරල් සෑන්ඩිහි AGA DSMB එකේ ඒ කාලේ හිටපු DG එකට සම්බන්ධ වුණු දූෂිතයෝ කවුද රමේෂ් වදර්ම ඇමතුමා මේ ප්‍රශ්නේ තමයි මගෙන් ඇහුවේ ඇයි ඔයා අවුරුදු දෙකක් තිස්සේ මේක නොදී ඉන්නේ ඔහු මේක දැනගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාට වැඩක් නැහැ නේ අනිත් ඒවා වහම ලියුම දෙන්න කට්ටි හිටියද මේ කතාව කියන ඕන නම් ඇමතුමාට යාට දෙන්න ලිඛිතව යන්නේ කිව්ව නැත්නම් මන් දෙන්නේ ඇමති ලිඛිතව යවන්න ඕන ලිඛිතව නැතුව මන් දෙන්නේ ඒ අරතකන අමාත්‍ය ලේකම් එයා මොකද කිව්වේ මං කිව්වා ඔයා මට තර්ජනය කරන්න ඉන්න එපා ඔයාට ඕන නම් ඔයා ඉන් රයිටින් එවන්නේ ඔබව අයින් කරන්නෙම නිදිය දීමේ ලියුම ගන්න පරමාර්ථයෙන්මද අපි අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් කරගෙන තියෙන්නේ දෙන්න බෑ කියලා ජනාධිපති කාර්යාලය මේකට සම්බන්ධයි මීටින් එක ෂෙයා කරලා තියෙන්නේ සාගල් රත්නායක රස්සාවෙන් අයින් කරපු නිසා තමයි ඔබ මේ කේන්තිය මේ කරන්නේ මං කැමති නැහැ මේ රටේ දේපල් මේ විදිහට කොල්ල ගන්න දෙනව इंदु श्रीलंका मास्टर कार्ड क्रिकेट कुसलान तरंगावलिया सुप्रीम टीवी से दीपव्याप्त क्रिकेट प्रेक्षक आगारेट जनवरी तुंगन दासिट लोव होंदब श्रवनाधार विक्रमाराची हियरिंग केयर श्रीलंका वेस्टिमेंटी संस्थावे हिटपू सभापति ගාමිණී ඒකනායක ඔබ සමග අපි කතා කරන ඔබ කතා කරලා කිව්ව ලොකු අනාවරණයක් කරන්න තියෙනවා හැබැයි මාව රස්සාවෙන් නම් ඉවත් කරා කියලා හරිනේ හරි හරි ඔබ දේශපාලන පත්වීමක් ඔව් අනිවාර්යයෙන් ඔබ නීතිඥ ගාමිණී ඒකනායක ඔබ පොදුජන පෙරමුණට සම්බන්ධ වෙලත් පොදුජන පෙරමුණේ කළුතර සහ අගලවත්ත අතර ඒ ලැයිස්තුව සකස් කළෙත් ඔබ අනිවාර්යයෙන් ඒ ලැයිස්තුව රිජෙක්ට් වුණා ඔව් සමහරවිට චෝදනා කළා ඔබ බොරු ලැයිස්තුවක් දාලා උමනා රිජෙක්ට් කරා මහින්ද සමරසිංහත් එක්ක එකතු වෙලා කියලා ඈ ඔබ ඔරිජිනල් ලැයිස්තුව දාන්න නැතුව ඩුප්ලිකේට් එක දාලා උමනා රිජෙක්ට් කරගත්තා කියලා මේක ඩීල් එකක් සල්ලි වලට ගියේ කියලා මුනි මෙතන කියන්නකෝ ඒ කතාව හරිද කියලා මේක සම්පූර්ණ සත්‍යයක් ඔබ සල්ලිගත් සල්ලි වලට ඩීල් මේක මේ මේ මේක ප්‍රතික්ෂේප කරගත්තේ නැහැ කිසිම එහෙම ඒක ලැයිස්තුව දාන්නේ මම නෙවෙයි නීතිඥ මහත්මයා විදියට අපිට තියෙන්නේ ඒ ලයිස්තුව ගිහිල්ලා බාර දෙන එක. ඒක සම්පූර්ණ වගකීම ගන්න ඕන ලයිස්තුව සකස් කරන්න. එතකොට හරි ඔබම නීතිඥ අපිට තියෙන්නේ එතන ලයිස්තුව බාර දෙන්න නීතිඥ මහත්තුරු පත් කරලා තියෙනවා. ඒ පත් කරන ලයිස්තුව බාර දෙන්න විතරයි. නැතු ලයිස්තුව සකස් කිරීමනේ ලයිස්තුව සකස් කිරීම සම්පූර්ණ වගකීම තියෙන්නේ. ඔබ ඉවත් කළේ කවදද තනතුරෙන් 2022 11යි 8 2022 11යි 8 තවමත් මොන වුණත් පොදු පෙරමුණු ආණ්ඩුවක් නේ තියෙන්නේ පොට්ටු මොන වුණත් රාජපතිවරයා හිටියත් UNP එකෙන් ඉන්නේ ඒතර එහෙම වෙලත් පොට්ටුවේ මිනිහෙක් වෙලත් පොට්ටුවේ ලෝයර් කෙනෙක් වෙලත් ඇයිවත් කළේ මේ සෑම ආයතනයකටම පත් වෙන්නේ මොන ආණ්ඩුව ආවත් දේශපාලන පත්වීම. ඔව්. ඒක තමයි මේ රටේ තියෙන. ඔබේ පත්වීම දේශපාලන පත්වීම. ඒක පිළිගන්න. හැබැයි දේශපාලන පත්වීමක් වුණාට අපි ඒ පත්වීම ලැබුවම අපිට මේ රටට වගකීමක් තියෙනවා. ඒක තියෙන්නේ අපිට තියෙන්නේ මේ තියෙන දේ හොරකම් කරගෙන කන්න නෙවෙයි. තමට බාර දීපු වගකීම ඉෂ්ට කරන්න. ඒක තමයි මම දරන මතය. නමුත් මොන වුණා දේශපාලන පත්වීමක් නේ ඇමතිවරයා කියන දේ, ලේකම්වරයා කියන දේ. සම මේ මේ ජනාධිපති කාර්යාලය කියන දේ අගමැති කියන දේ අපි බොරු කතා කරන්න ඕනේ නේ මට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළු එහෙම බෑනේ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න ඒක මම පිළිගන්නේ කිසිසේත් මම පිළිගන්නේ නෑ මම ඉවත් කර ඉතින් මම ඉවත් කරේ මේ නීත්‍ය මම කටයුතු කරන්නේ නීතිනි මහත්මෙක් විදියට මට නීත්‍යානුකූලව දෙන නියෝග විතරයි මම පිළිපදින්නේ ඒක මම පුරුදු වෙන්න කරපු එකක් නෙවෙයි 2009 ඉඳලා මම තන්තුරු දරලා කවුද ඔබ ඉවත් කළේ ඉවත් කරේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත චාමර සම්පත් කියන රාජ්‍ය මාත්‍යවරේනේ. ඒතර චාමර සම්පත්ට තමයි ඔබේ අමාත්‍ය ඔබේ ආයතන දැන් අයිති. දැන් අයිති. හරි. එතකොට ඔබ මේ පත්වීම දුන්නේ කවුද? පත්වීම දුන්නේ 2020 නේ. කවුද දුන්නේ පත්වීම? ඒ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමානේ මේ මණ්ඩලයක් හදලා. හරි. එතකොට දැන් ඔබ කිව්වා මට වගකීමක් තියෙනවා රටට මට දූෂිත ගනුදෙනු වලට එකතු වෙන්න බෑ කියලා. දූෂිත ගනුදෙනු වලට. හරි. මොකද්ද ඔබට ප්‍රශ්නයක් යන්න හේතු වුණු මේ දූෂිත ගනුදෙනුව? දූෂිත ගනුදෙනුව
සිමෙන්ති සංස්ථාවට අයිති අරුවක් කාලුවල තියෙන අක්කර 5352ක්. මේ අක්කර 5352 ඇතුලේ ඉල්මනයිට් ඩිපොසිට් එකක් තියෙනවා. මේ ඩිපොසිට් එක අපි දැනගත්තම මේක තියේ කියලා මම ආවෙන් පස්සේ දැනගත්තෙන් පස්සේ අපි උත්සාහ කරා අපි පටන් ගත්තා. ඔබ ආවට පස්සේ නෙමෙයිනේ මේක අපි දන්නවනේ ඒ කාලේ ඉඳලම. නෑ මම දන්නේ නෑ ඒක. මම ඩිපොසිට් එකක් තියෙනවා කියන්නේ. නෑ ඩිපොසිට් එක ගැන මම දන්නේ අපි දැනගෙන හිටියේ නෑ. අපි ගියන් පස්සේ තමයි දැනගත්තේ මිනරල් සෑන්ඩ් එකේ ඒ දවසේ හිටපු ඇක්ටින් ජීඑම් ට කියලා එයාට කිව්වා බලන්න යන්නේ කියලා මේකේ මිනරල් තියෙද. ඊට පස්සේ අපි ඒක හිටපු කර්මාන්ත අමාත්‍යවරයා මේ විමල් ගරන්සමතුමාට අපි ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා අපි කිව්වා මේක අපිට කරගෙන යන්න ඕනේ කියලා. එතෙන්දී අපේ බලාපොරොත්තුනේ 100% රටට දෙන්න. ඒ කියන්නේ රාජ්‍ය ආයතන දෙකක් ආවම අතරමැදිව නෑ. ඒතර කාටවත් පගාවක් දෙන්න වැඩක් නෑ 100% රටට ලැබෙන්නේ. ඒක කරගෙන යනකොට ඇමතුමත් ඒකට සහයෝග දුන්න ප්‍රොජෙක්ට් එක හැදුවා. මේ අපේ ගාව තියෙන ප්‍රොජෙක්ට් රිපෝට් එක ඒව හදලා කරගෙන යනකොට අපිට කරගෙන යන්න දුන්නේ. කවුද? GSMB එක. මොකද අපි ගවේෂණ බලපත්‍රය ගන්න ඕනේ. භූවිද්‍යා හා බතල් කෙනෙක්. බතල් එක. ඔව්. ඔවුන් අපිට ගවේෂණ බලපත්‍රය දුන්නේ නැහැ. ඊට පස්සේ මොකද ඔවුන් කිව්වා මේක ඉලූක ඉන්ටර්නැෂනල්. මං කිව්වා ඉලූක ඉන්ටර්නැෂනල් එක්ක ගනුදෙනුව අවසාන. ඔබ අතරමැදින් අල්ලනවා. මොකද නිලූක ඉන්ටර්නැෂනල්. ඒ ඉලූක ඉන්ටර්නැෂනල්. නිලූක. ඉලූක ඉලූක. ඕස්ට්‍රේලියානු සමාගම තමයි ඉලූක ඉන්ටර්නැෂනල්. හරි. එයාලා 2013 ඉඳලා 2019 වෙනකන් එයාලට ගවේෂණ බලපත්‍රය ලබාගෙන තිබුණා. එතකොට ගවේෂණ බලපත්‍රයේ කාලේ ඒ කට්ටිය අවසාන වෙලා තිබුණා 2019 12 31. ඇත්තටම මේ මම කියන්නේ මම දැනගෙන හිටියේ නෑ ඒක මුල් වෙලාවේ. මම අපි හැදුවේ රටට අරගෙන දෙන්න. එතකොට ගවේෂණ බලපත්‍රයේ 13 ඉඳලා තියෙනවනම් ඔබ කියන්නේ 20 ගියාම තමයි ඩිපොසිට් එක ගැන දන්නේ කියලා. එතකොට එහෙනම් මේ බලපත්‍රය දුන්නේ මොකද 13? ගවේෂණ බලපත්‍රය කියන්නේ ඒක මිනරල් සෑන්ඩ් එකෙන් දෙන එක. හැබැයි ඒක දෙන්න ඉදමේ අයිතිකාරයා අවසර දෙන්න ඕන ඉදමට ඇතුළු. ඉදමේ අයිතිකාරයා කවුද? ඉදමේ අයිතිකාරයා සිමෙන්ට් කෝපරේෂන් එකනේ. එතකොට සිමෙන්ට් කෝපරේෂන් එක අවසර දීලා තිබුණා මේ කට්ටියට ගවේෂණය කරන්න හිටපු සභාපතිලා. හරිද? ඒක මොන ගනුදෙනුද කියලා ඒක මම දන්නේ නැහැ. හරි ඒ ගවේෂණයෙන් මේ දැනගත්තේ කොයි කාලද ඩිපොසිට් එකක් තියෙනවා කියන එක? මෙහෙමයි. ඒ කට්ටිය කියන්නේ එයාලා දැනගත්තයි කියලා. නමුත් මට දැන් තියෙන ඒව අනුව දැන් ලැබෙන තොරතුරු අනුව මේට ඉස්සෙල්ලා පේරාදෙණිය යුනිවර්සිටි එකේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කළා තියෙනෝ මේ පිළිබඳ ගවේෂණ. එයාලත් එරිදරව් කරගෙන තියෙනවා. දැන් මේ නිලෝකයි අයගොල්ලත් එරිදරව් කරන් තියෙනවා. එරිදරව් කරගෙන තියෙනවා. ඒ කොයි කාලෙදද? මං හිතන්නේ ඒ කට්ටිය 2015 2020 වෙනකොට ඒ කට්ටිය 2015 වෙනකොට දරන් හිටියා නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔබ සභාපති වෙනකොට වාඩි වෙනකොට ඔබ කියනවා මම ඇතුළු ආයේ දැනගත්තේ මෙතන අරුවක් කාලු වල ඩිපොසිට් එකක් ඉල්මනයිට් තියෙනවා කියලා 2019 20 කියලා. ඔව්. එතකොට ඇයි අවුරුදු පහක ඔබතුමාලා දැනගත්තේ නැත්තේ? නෑ එහෙම දැනගන්න විදියක් නෑනේ. මම නීතිඥවරයෙක් විදියට මං එන්න ඉස්සෙල්ලා මම හොය හොය යන්නේ නෑනේ. ඔබ හොයන්නේ නැහැ. ඔබ එතන වාඩි වුණාම අලුත් ආයතනයක් නේ. ආයතනේ වැඩ කරපු ඔබ උපදේශකයෝ එතන ඉන්න අය ඒකව දැනුවත් වෙන්න එපැයි. නෑ එහෙම එකක්. Tamanta අයිති භූමිය දිනනවා කියන එක එහෙම එකක් දැනගෙන මොකද මේ ආයතනය විශාල ආයතනයක් මුල් කාලේ. නමුත් මේ ආයතනය පුද්ගලීකරණය කළා අවසාන කරපු ආයතනයක් නේ මේ ඉතුරු වෙලා තිබුණ ටික විතරයි. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් මේ නිලෝක ඉන්ටර්නැෂනල් කියන ආයතනය ඕස්ට්‍රේලියානු කම්පැනි එක. හරි මේක ඩිරෙක්ටර් බෝඩ් එක කවුද? ලංකාවේ සම්බන්ධද? ඉලෝක ඉන්ටර්නැෂනල් කියන කම්පැනිය පස්සේ හැදුවා PIL කියලා. පුත්තලම් ඉල්මනයිට් ලිමිටඩ් කියලා එකක්. පුත්තලම් ඉල්මනයිට් ලිමිටඩ් කියලා එකක් හදලා එයාලා ඒකේ ලෝකල් පාර්ට්නර්ස්ලා විදියට ගත්තා LOLC එකයි, ඩිල්මා එකයි, ඩිල්මා LOLC තව එක්කෙනෙක් ඉන්නවා මේ කවුද මට ඒක හරියට මතක නැහැ. කොච්චර ෂෙයා ඕනර්ෂිප් එක? ෂෙයා එක තියෙන්නේ 79%ක් ඉලුකේට් ඉන්ටර්නැෂනල්, 21%ක් ලෝකල් පාර්ට්නර්ස්ලා. ඒ මං හිතන්නේ අර නීති අනුවනේ නේ බහුතරයක් මේ මේ ලෝකල් පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනනේ ඒ නිසානේ. හරියට ඒකනේ කතාව. හරි. ඔව්. නමුත් ඒකත් මම කියනෝ ඒකත් මම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන රටට මිනරල් සම්බන්ධව එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක තියෙනවා. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක අනුව 140යි පිටරට විදේශීය සමාගමකට දෙන්න ඕන. දැන් මෙතන 179යි. මේකත් ප්‍රශ්නයක්. හැබැයි එතෙන්දී BOI එකට බලතල තියෙනවා. BOI එකට ඒක වැඩි කරන්න. ඒ කියන්නේ 140 වැඩි කරන්න. වැඩි කරන්න මොකටද දෙන්නේ? මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක නිකන් හිටපන්නේ නෙමෙයි. දැන් ඔබ කියන්නේ 140ක් නෙමෙයි. දැන් 79ක් දීලා තියෙනවානේ. එතකොට 121නේ ලෝකල් පාර්ට්නර්ස්ලා තියෙන්නේ. ඔබ කියන්නේ එහෙමත් නෙමෙයි 40ක් නෙමෙයි මේක දුන්න එකම වැරදි කියලාද? නෑ මම කියන්නේ නැහැ. අපිට කරන්න බැරි දේවල්
තියෙන මේ රටේ තියෙන ඒවා අපිම කරන්නේ නැතුව තියාගෙන ඉන්න ඕනේ කියන ප්‍රතිපත්තිය මම නැහැ. ඒක රටට ප්‍රයෝජනෙ ගන්න ඕනේ. බලන් ඉන්න අය හිතයි ඔබ ලෝයර් කෙනෙක් වුණත් අර ලින්ක් මැඩි න්යා ඉන්නේ ඔයිල් එක්ස්ප්ලෝරේෂන් එක මේ මන්නාරම් බේසින් එකේ තියෙන තෙල් ගවේෂණ. අයි අපි ඔව දෙන්නේ ඉන්දියාවට අපිටම පුළුවන්. ගෑස් අපිටම ලංකාවෙන් ගන්න පුළුවන්. අර මැනික් කාර්නෝ වගේ LRT එක මොකටද අපි දෙන්නේ මේ ජපාන්ට? ඔක අපිටම හදන්න බැරිය. ඇයි අපි ඔබ ඒ වගේ මිනිස්සු එක්කල මිනිස්සු හිතයි? නෑ එහෙම මං ඒක ප්‍රසිද්ධිය මං කියලා තියෙනුනේ ඒක. මම එහෙම මතය ඔබ කැමති නෑ ඉන්වෙස්ටර්ස් නෑ ෆොරින් අය එනවට කැමති නෑ. අපිටම පුළුවන්. අපිට කරන්න පුළුවන් දෙයක්වත් නෑ. ඉන්වෙස්ට්මන්ට් එකකුත් නෑ. අඩු ගානේ දන්නෙත් නෑ ඉල්මනායි ගොඩක් උඩ අපි ඉඳලා තියෙනවා කියලා. ඉතින් නෑ එහෙම මතයක් මං කිසිත් දරන්නේ නෑ. අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ දරලත් නෑ. අපි කියන්නේ මේක ආරක්ෂා කරන්න ඕන, සුරක්ෂිත කරන්න ඕන, ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒක ඉන්වෙස්ට්මන්ට් එක විදේශීය වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක රටට වාසිදායක වෙන්නේ. ඉතින් මොකද අවාසිය? අවාසිය මොකක්ද? අවාසිය මෙහෙමනේ. අවාසිය රාජ්‍ය භාගය ලැබෙනවා නම්. රාජ්‍ය භාගය කියන්නේ එක කොටසක්. ඔව්. රාජ්‍ය භාගයේ ඔබතුමයි මායි එක්කහුව වෙල කරත් ඒක ගෙවන්න ඕන රාජ්‍ය භාගය 100%. ඒක මේ ඕස්ට්‍රේලියාවේ ඉලූක කම්පැනි ආදරයට කරුණාවට ලැබෙන එකක් නෙවෙයි. ඒක අනිවාර්යෙන් ගෙවන්න ඕන. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක නීතිය. මේක සම්පත. මේකෙන් රටට ඩොලර් මිලියන 500කට වැඩි අවුරුද්දකට හොයන්න පුළුවන්. හරිද? ඒක වැඩි දියුණු කරත් මේක වැලියු ඇඩිෂන් එකට ගියොත්. ඒ කියන්නේ අගේ එකතු කරලා ගියොත් අපිට ඒකේ වටිනාකම ඩොලර් මිලියන 1000ක් වෙන්නත් පුළුවන්. ඇයි ඒක ගැන හොයන්නේ නැත්තේ? අපි මම කියන්නේ මේක පිළිවන් සංවාදයක් නෑ. මට තේරෙන්නේ නෑ ඔබ කියන කතාව. මිලුක ඉන්ටර්නැෂනල් එකටද විරුද්ධ? මේගොල්ලන්ට දෙන එකටද විරුද්ධ? එක්සාවත් විරුද්ධද? වයියාවත් විරුද්ධද? මේක 100%ක් දේශී එක වචනෙන් කියන්න මොකද්ද ඕන කියලා? නෑ. ඕන කියන්නේ ප්‍රයෝජනීය වැඩි වාසියක් රටට ලැබෙන්න ඕන. හරි මොකද්ද වැඩි වාසිය? වැඩි වාසිය වැඩි වාසිය නොලැබෙන හේතු කියන්නම් ඉලෝක ඉන්ටර්නැෂනල් එක දුන්නොත් එහෙම. එයාලා දෙන්නේ එයාලගේ ඕන් ડોකියුමන්ට් එක. එයාලගේම ડોකියුමන්ට් වලින් එයාලා කියන්නේ එයාලා දෙන්නේ රොයල්ටි එක විතරයි කියලා. එතකොට මම කිව්වේ රොයල්ටි කියන්නේ රාජ්‍ය භාගය. රාජ්‍ය භාගය තමයි රාජ්‍ය ගාස්තු වෙන. රාජ්‍ය ගාස්තු තීන්දු කරන්න ඕන ඒ දීපලේ වටිනාකම. ඒක මඩගොහොම ඉදමකයි. සමහර ඩීල් අපි දන්නවනේ ඇමතිට කොටස යනවා. ලේකම්ට යනවා. සභාපතිට යනවා. එතකොට සභාපතියමනේ අන්තිමට අස්සන දාන්න ඕන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉලෝක ඉන්ටර්නැෂනල් එක ඔබේ කොටස දුන්නේ නැති හින්දා ඔබ ඒකට විරුද්ධයි ඔබේ වෙන කම්පැනික් මේක එතකොට දාන තමයි මේ හදන්නේ කියලා. ඉතින් එහෙමනම් මට ඕවණ නැහැනේ රාජ්‍යත් එක්ක එක හොයලා කරන්න. ඩීල් එකක් තියෙනවනේ. එහෙනම් මුල ඉඳලා අවුරුදු දෙකක් තිස්සේනේ මම වහින් කරන්න උත්සාහ කරේ. කවුද උත්සාහ කළේ? කවුද උත්සාහ කරේ ඉලෝක එක? ගෝඨාභය රාජපක්ෂ මහත්මිය ඉන්නකොට උත්සාහ කරා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මියට කියලා මාව අයින් කරන්න උත්සාහ කරා. එක එක විදිහට උත්සාහ කරා. දැන් අයින් කරන්නේ කොහමාරි? ඔය ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මට ගැටලුවක් නෑ. ඔබ කියන්නේ මේ ගනුදෙනු දූෂිත ගනුදෙනුවක් කියලා. අනිවාර්යයෙන්. හරි. දූෂිත නම් කවුද දූෂිතය? නෑ. දූෂිත කියන්නේ මේකේ මේ ගනුදෙනුව මේ ඉලූක ඉන්ටර්නැෂනල් කියන ආයතනයට අපි දුන්නොත් ගියේ ඇතුළ ඒ කට්ටියට කොන්දේසිස ඇතුළත් කරන්න කලින් මේ කට්ටියට EIA එක කරන්න දුන්නොත් ඒ කට්ටියට එක්ස්ක්ලූසිව් රයිට් එකක් අයිති වෙනවා. ඒ කියන්නේ මේ ඉල්මනයිට් නිදී. නිදී. හරි. එක්ස්ක්ලූසිව් රයිට් එකක් අයිති වෙන්නේ. එයාලා කියනවා එයාලා දැනට ගවේෂණය කළා අවසාන. ඊගාවට මයිනින් එකට යන්න ඕන. මයිනින් එකට යන්න කලින් EIA එක කරන්න ඕන. EIA එක කරන්න නම් අපි එයාලට ඇතුල් වෙන no objection letter එක දෙන්න. මම කියන්නේ ඒක භූමිය අයිති තියෙන කය වශයෙන් අයිතිකරුව වශයෙන්. මොකද භූවිද්‍යායකයේ තියෙන with the consent of the landowner. ඒ කියන්නේ අයිතිකාරයෙක් කැමැත්ත ඇතුව තමයි යන්න ඕනේ. ඔය EIA එකක් කරන්න එපා. කරන්න ඕනේ. හරිද? එතකොට EIA එක කරන්න යන්න ඉස්සෙල්ලා මම කියන්නේ ඔයාලා රජයට රාජ භාණ්ඩාගාරයට දෙන්නේ මොකද්ද? මම අවසානයේට කිව්වා සිවෙන්දි සංස්ථාවට එපා. මේ ඔය ඩීල් එක දැන් තියෙන විදිහටම ක්‍රියාත්මක වුණොත් රටට අහිමි වෙන මුදල කොච්චරද? රටට අහිමි වෙන මුදල මට මේ වෙලාවේ ගණනය කරලා නැහැනි මම. මට ඒක කියන්න බෑ. හැබැයි මේක නිදියක්. මේක තියෙන එකම සම්පත. කවුරු හරි ඔබට කතා කරලා ඉල්මනයිට් නිදිය නිලෝක ඉන්ටර්නැෂනල් එකට දෙන්න බලපෑම් කළාද? කතා කළා. ඔව්. නෑ මට ඇත්තටම මුලින් ඕස්ට්‍රේලියාවේ යන්න කතා කරා. කවුද? ඉලෝක. හරි. ඉලෝක කතා කරා. නමුත් මම කිව්වා මං යන්නේ ඕස්ට්‍රේලියාව මගේ සල්ලි වලින් කියලා. කාගේවත් සල්ලි වලින් මං ඕස්ට්‍රේලියාව යන්නේ නැහැ කියලා. හැබැයි ඒ කට්ටිය ඕස්ට්‍රේලියාව එක්කගෙන ගිහිල්ලා තියෙනවා. කවුද? කවුද? ඇයි අපි පින්තූරත් එක්ක දාලා තියෙනවා. උතුමාට ඕන නම් පින්තූරේ දෙන්න. නෑ නෑ නම කියනකොට බය නැත්තම්. අයියෝ කිසි බයක් නෑ. එන කියන්නේ.
ගෙනහිල්ලතියනො මිනරල් සෑන්ඩෙහෙ ඒජයේ හරි ඉංජිනියගෙන ඊට පස්සේ මේ GSMB එක මේ බලපත්ව දෙන ඒක ඉංජිනිය කෙනෙක් එක්කගෙන ගිහිල්ලා තියෙනවා ඒක ඒ කාලේ හිටපු DG එක්කගෙන ගිහිල්ලා තියෙනවා තව ටීම් ගෙනihin තියෙනවා මට ඒ සම්පූර්ණ විස්තර නැහැ නමුත් පින්තූර එක මගේ ගාව තියෙනවා ඇමතිවරුත් ගිහිල්ලා තියෙනවා නෑ ඇමතිවරු ගියාද කියලා මගේ ගාව නැහැ එන මොනවද පින්තූර තියෙනවා ඔව් තියෙනවා හරි ඒතර ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ බ්‍රේන් වොෂ් කරලා තියෙනවද වෙන්නේ නැති ඒකනේ දැන් GSMB එක ඇයි අපීල්ුවම අපිට දෙන්නේ නැත්තේ දැන් ඔය නිලෝක ඉන්ටර්නැෂනල් එක ඔහෙට දෙන්නේ මේ සිමෙන්ති සංස්ථාවට දෙන්නේ නැහැ හැබැයි නිලෝක ඉන්ටර්නැෂනල් බලපත්‍ර දෙනවා ඒ කට්ටිය දීලා තියෙනවා ඒ කියන්නේ ඔබ කියන්නේ නිලෝක ඉන්ටර්නැෂනල් එකේ ඉල්මනයිට් නිධිය බලපත්‍රය ගන්න භූවිද්‍යායකට සල්ලි විඳන් කරලා තියෙනවා අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉලෝක ඉන්ටර්නැෂනල් එකට නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එක දුන්නොත් ඇතුල් වෙන්න කියලා ඇතුල්ෙන්න කියලා දුන්නොත් ඒ කට්ටියට එක්ස්ක්ලූසිව් රයිට් එකක් එනවා. එතෙන්දී ඒ කට්ටිය නීතිමය අයිතියක් ආවම එන ප්‍රශ්නේ තමයි එතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයද ඊට පස්සේ රජිත් ප්‍රේමදාස මහත්තයද අනුර කුමාරද නෙවෙයි ඒ කට්ටිය නීතිමය අයිතියක් එනවා. ඒතකොට නඩුතයි. එදාට දෙන්න වෙනවා. එදාට මේ රටේ ජනතාවට කරන් දෙන්නේ නැහැ උඩ බලාගෙන ඉන්න වෙන්නේ. ඒකේ මට නවත්තන්න ඕනේ. මේ ලෝක ඉන්ටර්නැෂනල් කියන්නේ ලොකු ආයතනයක්. ලොකු රටේ ලෝක පිළිගත් ආයතනයක්. ඒකයි. ඒතර ඔබ ඔබ කියන්නේ මේ වගේ ආයතනයක් බ්‍රයිබ් කරා කියලා අල්ලස් දෙනවා කියලා? නෑ මම දැක්කේ මේ GSMB එක ඔබට දෙන්නේ නෑ බලපත්‍රේ ලෝක එකට දෙනවා. සල්ලි වලට වෙන්නේ නැති. නෑ එහෙමනම් ලෝක එක මොන හේතුවක් මතද එක්කගෙන ගියේ? මොන හේතුවක් මතද එක්කගෙන ගියේ? මේ GSMB එකේ ඊට පස්සේ මිනරල් සෑන්ඩ් එකේ එහෙම එක්කගෙන යන්න හේතුවන්නේ ඒව බ්‍රයිඩ්ද කියලා හොයන්න ඕන අපි දන්නේ යාලගේ සල්ලි වලින් එක්ක දැන් අපි අවසන් කරන්න අවශ්‍යයි මේක කුප්‍රකට ගනුදෙනුවක් නක් මේක දූෂිත ගනුදෙනුවක් නම් ඉල්මනයිට් ගනුදෙනුව මේකට සම්බන්ධ වුණු දූෂිතයෝ කවුද ඔබට නම් කරන්න පුළුවන් වෙන්නේ නැපයි කවුද ඔබ විශ්වාස කරන විදියට කවුද බලපෑම් කරපු අය කවුද ඉලෝක ඉන්ටර්නැෂනල් කියලා ෆොරෙන් කම්පැනි එකක් එකපාර ඇවිල්ලා මේක ඇතුලේ බහින්න බෑනේ මේක කායි කම්පැනිද ලංකාවේ කවුද ලංකාවේ ලිකන් මේක හැන්ඩල් කරන්නේ හැන්ඩල් කරන්නේ දැනට මේකේ කොටස්කාරයෝ විදියට ඉන්නේ LOLC එකයි. ඒක අපි දන්නවනේ කිව්වනේ. ඔව් හරි ඒ ලෝකල් පාර්ට්නර්ස් ගන්න එහෙම නෙමෙයි. මේ ඕනේ එක ඉන්නෝනේ එක්ක ඒ කාලේ ජනාධිපතිලා මල්ලිලා පුතාලා ඇමතිවරු මෙහෙම කවුද මේක හැන්ඩල් කරන්නේ කියලා කියන්න. ඉතින් කාලේ මෙහෙමනේ දැන් ඉස්සෙල්ලා ඇමති විදියට හිටියා රමේෂ් පතිරණ ඇමතුමා. රමේෂ් පතිරණ ඇමතුමා 2022 හැවෙනි මාසේ ආවම ආයතන ගැන කියන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ තමයි මගෙන් ඇහුවේ ඇයි ඔය අවුරුදු දෙකක් තිස්සේ මේක නොදී ඉන්නේ? එහෙම ඇහුවා. ඇහුවා. කෙලින්ම ඇහුවා. ඇහුවම මගෙන් විතරක් නෙවෙයි ඕන්න සාක්ෂි විදියට ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටියා එතන ඇඩිෂනල් සෙක්‍රටරි කෙනෙක් හිටියා තව කවුද කට්ටිය කියලා. ඒ කියන්නේ අවාත්‍යංශට ආපු ගාම ඔහු මේක දැනගෙන අවිල්ල තියෙන්නේ. දැනගෙන අවිල්ල. ඒ අය දැනුවත් කරලා තියෙනවා. ඇමතිතුමා දැනගෙන අවිල්ල තිබුණේ මගෙන් පළේ මං කිව්වා නෑ මට ඕන ආයතන ගැන කියන්න කියලා. ඊට පස්සේ පැහැදිලි කළා මගෙන් ඊට පස්සේ ඒ මම මුලින් ඉඳලා කතාව කියාගෙන යනකොට පුත්තලම ගැන ඔයා මොකද අවුරුදු දෙකක් තිස්සේ මේක නොදී ඉන්නේ කියලා. මං කිව්වා නෑ මං එහෙම කරලා නෑ මං කරලා තියෙන්නේ ඒ කට්ටියට දෙන්න එක නෙමෙයි අපි කරන්න හැදුවේ අපි රටට අරගෙන දෙන්නේ නැද්ද ඒ වැඩක් නෑ රාජ්‍ය භාගය අරගන්න ඕන නම් ඒ ඇති වාට වැඩක් නෑ නේ අනිත් ඒවා වහම ලියුම දෙන්නේ කිව්වා ඊට පස්සේ මං කිව්වා මොකද ලියුම නෝ ඔබ්ජෙක්ෂන් එක නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එක දෙන්නේ කිව්වා මේ කට්ටියට ඇතුළට යන්න EIA එක තව කට්ටිය හිටියද මේ කතාව කියලා අනිවාර්යයෙන් ඩිරෙක්ටර් බෝඩ් එකේ කීප දෙනෙක් හිටියා ඔක්කොම ඇවිල්ලා හිටියේ නෑ ඊට පස්සේ අමාත්‍යාංශයේ ඇඩිෂනල් සෙක්‍රටරි කෙනෙක් හිටියේ තව කවුද කට්ටියක් හිටියේ ඒක මිනිස්සු ඇති ඊට පස්සේ මං අවසාන වෙලා කිව්වා මෙයාට ඇඩිෂනල් සෙක්‍රටරිට ඕන නම් ඇමතුමාට යාට දෙන්න මට ලිඛිතව යන්නේ කිව්ව නැත්නම් මං දෙන්නේ කිව්වා මම කිව්වා හරි රැසිවෙරල් මං කිව්වා ලිඛිතව ඇමති ලිඛිතව යවන්න ඕන ලිඛිතව නැතුව මං දෙන්නේ මට නෑ එව්වේ නෑ හරිද කවුරු කතා මට ඒ වගේම දයරත්නායක ෆෝස් කරා එයා කිව්වා දයරත්නායක අමාත්‍යංශ ලේකම් ලේකම් එයා මොකද කිව්වේ ලේකම් BOI එකේ රැස්වීම තිබුණේ මට මතක පස්වෙනි මාසේ 23 15ක් 20ක් විතර හිටියා ඔය ඩීල් මා ඔක්කොම කට්ටිය ඔක්කොම එක පැත්තේ මම තනියේ ඒකයි වැඩේ තියෙන්නේ රාජ්‍ය නිලධාරියෝ න අපේ පැත්තේ සහයෝගයෙන් අමාත්‍යංශ එයායි දැන් මට ඉඳන් කියනවා ඔයා වහම ගාමිණී ඔයා ලිව දෙන්න කිව්වා අඟහරු ආද වෙනකොට මං කිව්වා ඔයා මට තර්ජනය කරන්න ඉන්න එපා කවුද කිව්වේ මම කිව්වේ නෑ නෑ කවුද වහම දෙන්න කියලා මට කිව්වේ මේ දයරත්නායක හරි මං කිව්වා ඔයා මට තර්ජනය කරන්න ඉන්න එපා ඔයාට ඕන නම් ඔයා ඉන් රයිටින් එවන්නේ කිව්වා එතකොට මං දෙන්නම් කිව්වා නැතුව මං දෙන්නේ නැහැ කිව්වා එතරයි ඊට පස්සේ මගේ ඉන් රයිටින් නැ මට ලිඛිතව දෙන්න එපා මට අයිතියක් නැහනේ මේ දෙන්න එතකොට කවුද මේ ඩීල් එක පිටපස්සේ හිටපු කට්ටිය
කට්ටිය මෙහෙමයි පුද්ගලයෝ කියන කට්ටිය මේක කාලෙන් කාලයට වෙනස් වෙනෝනේ දයරත් නායක එතනින් ගියන් පස්සේ ඊට පස්සේ වෙන එක්කෙනෙක් අල්ලගනි එන එක්කේන දැන් ඔබ දැන් ඔබ මෙතනින් ඉවත් කළාම මෙතනට එන්නේ x ද y ද එයා අස්සං කළොත් එමේක ඉවරයිනේ ඔබ නවත්වයි කියලා ඔබ අයින් කරා හරි දැන් ඔබව අයින් කරන්නෙම මේ ඔබ දෙන්නේ නැති ඉල්මනයිට් නිදිය දීමේ ලියුම ගන්න පරමාර්ථයෙන්මද අනිවාර්යයෙන් දැන් මනුස්ස දැන් අලුතෙන් ආපු මනුස්සයෙක් මේ අස්සන ගැහුවද මං හිතන්නේ තාම ගහලා නැහැ ගහන්න ඒ සභාපතිවරයාට මං හිතන්නේ දිගින් දිගටම බලපෑම් තියෙනවා මේක ගන්න ඕ කරන්නේත් නැහැ මම දන්නේ නැහැ ඒක එතුම කරනවද ඒක එතුමගේ හෘද සාක්ෂිය සහ එතුම කරොත් එහෙම එතුම ඒකට මේව කරන්නේ ඒ කියන්නේ ඉලෝකා ඉන්ටර්නැෂනල් හරි මොකක් හරි ආයතනයක් ලංකාවේ ඇමතිවරු ලේකම්වරු මේ සියලු දෙනාට බ්‍රයිබ් කරලා තියෙනවා අල්ලගෙන ඉන්නේ බ්‍රයිබ් කියන එක මම එහෙම කියන්නේ නැහැ මම නොදකපු දේවල් කියන්න බෑනේ නීතිජ මහත්තයෙක් විදිහට නමුත් ක්‍රියාවලිය බලන්න ඕනනේ අපි ක්‍රියාවලියෙන් අපිට ඒක බලන්න ඕනේ. ඒකට ඔබට සැකයි. සැකයි ඉතින් සැකේ හදි වෙන එක සාධාරණයිනේ. මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ අරු හොරා මූ හොරා කියලා. නමුත් මම කියන්නේ ක්‍රියාවලිය. ක්‍රියාවලිය දූෂිතයිනේ. දැන් මේ දූෂිත ජනතාව දින්දු. දැන් මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ වෙන පාර්ශ්වය කවුද? දැන් මේ වෙලාවේ. මේ වෙලාවේ ජනාධිපති කාර්යාලයේ මේකට සම්බන්ධයි. කවුද? කවුද කියන්නේ ජනාධිපති කාර්යාලයේ පුද්ගලිය පිළිබඳව මට කියන්න බෑ මං දැක්කේ නෑනේ මං ගියේ නෑනේ රැස්වීම වලට නමුත් රැස්වීමක් තිබිලා මේ පහුගිය කාලේ තිබිලා තියෙනු දිගින් දිගටම එයාලා කියන්නේ no objection letter දෙන්න ඕන ඒ දෙන්නේ කියලා කියන්නේ කාටද සභාපතිවරයා දෙන්න ඕන මේක සභාපතිවරයා දෙන්නේ කොහොමද අපි අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් අරගෙන තියෙන්නේ දෙන්න බෑ කියලා අපි කියන්නේ ඇතුළට යන්න ඉස්සෙල්ලා රටට දෙන දේ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේකට සම්බන්ධයි කියලා කියනවන්නේ පුද්ගලයෙක් නැතු වෙන්නේ කොහොමද කවුද මේක මීටින් එක ෂෙයා කරේ කවුද ඒ මීටින් එක ෂෙයා කරලා තියෙන්නේ සාගල් රත්නායක කාර්යාලය නිලධාරි හරි ඊළඟට වෙන කවුද ඉන්නේ තව කට්ටිය නෑ මීටින් එකට සම්බන්ධෙච්ච අය නෙමෙයි මං අහන්නේ දැන් මේකට සම්බන්ධ වෙන අනිත් පාර්ශ්ව කවුද නෑ එතකොට සම්බන්ධ වෙන ඕනේ අමාත්‍යංශ සෙක්‍රටරි යන්න ඕන ඊට පස්සේ GSMB කේ අය යන්න ඕන අමාත්‍ය ජනාධිපති ලේකම් කාර්යාලේ නිලධාරී ඒ කියන්නේ ඔය තියෙන ප්‍රයිවට් PP සම්බන්ධ ඉන්න අය natural resources ඒ වගේ අය ඉන්නේ ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක සැකෙන් බලනකොට ඔබට මාවත් සැකයිනේ මට මම සැකෙන් බලනකොට මට ඔබවත් සැකයි ජනාධිපති කාර්යාලේ මීටිමක් කැඳෙව්වා කියලා කැඳවපු අයයි ආපු අයයි ඔබට එන්නකොත් ඔබත් යන්න ඕන दूषित प्रश्न මගේ කොන්ෂස් එකත් එක්ක නු මම කොහොමද දෙන්නේ මම මේ රටේ මේ නිදහස් අධ්‍යාපන ඉගෙන ගත්ත මිනිස්සෙක් මම කැමති නැහැ මේ රටේ දේපල් මේ විදිහට කොල්ල ගන්න දෙනවා ඒකට විරුද්ධයි අවසන් කරමු ඔබ අවසන් වශයෙන් මට කියන්න ඔබ කියන්නේ ඉල්මනයිට් නිදි අරුවක් කාලු ලබා දීමේ ව්‍යාපෘතිය දූෂිත ගනුදෙනුවක් මේ විදිහට කරොත් දූෂිත ගනුදෙනුවක් ඔබට පුළුවන් නේ ඔබ දැන් රැකියාවේ නැහැ ඔබ ඉවත් වෙලා තියෙන්නේ ඔබට පුළුවන් මේ ෆයිල් එක කරන් ඔබ ලෝයර් කෙනෙක් අල්ලස් සෝදූෂණ කොමිසමට පැමිණිල්ලක් කරන්න පුළුවන් නේ අල්ල දැනට මම විතරක් නෙවෙයි තවත් නීතිඥ මාත්‍රුන් දැනට ඉදිරිවාසියක් යවලා තියෙන්නේ අවශ්‍ය නීතිමය පියවර ගන්න කටයුතු කරමින් යනවා ඒ කියන්නේ අල්ලස්ට යන බලාපොරොත්තුවක් තියෙනවා අල්ලස් නෙවෙයි ඕන දැනකට යන බලාපොරොත්තුවක් තියෙනවා මේක නවත්තන්න ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණී ඒකනායක නීතිඥවරයාත් සමග ඉල්මනයිට් නිදිය පැවරීමේ වංචනික දූෂිත ගනුදෙනුවක් ගැනයි ඔහු අනාවරණය කළේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි